ශ්‍රී ලංකාව සහ සැබෑ කුරුඳු ගස් පිළිබඳව බුද්ධ වර්ෂ 2800ක් පමණ වන චීන ලේඛනවල සඳහන්ව තිබේ. 17 වන සියවසේදී ලෝකයේ විශාලතම කුරුඳු සැපයුම්කරු වූයේ ශ්‍රී ලංකාවයි. මෙම කුරුඳු වගාව දිවයිනේ බටහිර හා දකුණු වෙරළ තීරයට ආසන්න ප්‍රදේශවල ව්‍යාප්තව පවතී. ශ්‍රී ලංකාවට ආවේනික වූ කුරුඳු ලෝරස් නම් පවුලට අයත් කුඩා සදාහරිත ශාකයකි. ශාකය සෙන්ටිමීටර් 30 50 අතර වට ප්‍රමාණයකින් සහ උස මීටර් 2.7ක පමණ වර්ධනය වේ. මෙලෙස මෙම ගස කප්පාදු කිරීම මගින් පඳුරක් ලෙස පවත්වා ගත හැකිය. පොත්තෙහි වර්ණය දුඹුරු සහ ගසේ කඳෙහි විෂ්කම්භය සෙන්ටිමීටර් 3.5ක් පමණ වන විට අස්වනු නෙලීමට ප්‍රමාණවත් බවක් පෙන්වුම් කරයි. මෙම ගසක් වුරුදු 2ක් පමණ වූ විට නිසි ප්‍රමාණයට පැමිණෙනු ඇත. වසරකට දෙවරක් අස්වනු නෙලීම සිදු කරනු ලබයි. මුලින්ම පිටපොත්ත ඉවත් කිරීම සිදු කරනවා. එයට භාවිතා කරන්නේ පිටපොත්ත ඉවත් කිරීමට පාසු ලෙස සාදා ගන්නා ලද පීයක්. ශ්‍රී ලංකාවේ කුරුඳු වගාව ආරම්භ වී ඇත්තේ මධ්‍යම කඳුකරයේ වන අතර කුරුඳු වගාව වර්තමානයේ වෙරළ තීරයේ දිගේ සංකේන්ද්‍රණය වී ඇත්තේ කළුතර මාතර යන ප්‍රදේශවලය. එය කළුතර අම්බලන්ගොඩ මාතර සහ රත්නපුර යන ප්‍රදේශවලට පැමිණ තිබේ. ශ්‍රී ලංකාවේ කුරුඳු වගා ව්‍යාප්තිය හෙක්ටයාර 25500ක් පමණ වේ. කෙසේ වෙතත් කුරුඳු වගා බිම් ප්‍රමාණය වර්තමානයේ වන විට අඩු වෙමින් පවතී. පිටපොත්ත ඉවත් කරගත් පසු කුරුඳු තැලීම ආරම්භ කරනවා. එයට භාවිතා කරන්නේ කුඩා තඹ පොල්ලක්. මෙය කුරුඳු සෑදීමේදී කළ යුතු අත්‍යවශ්‍යම දෙයක්. කුරුඳු තලනවා කියලා අදහස් කරන්නේ මෙන්න මේ ක්‍රියාවලියට තමයි. හොඳින් තලාගත් කුරුඳුලීය තුඩ ඉතා තිවුණු පිහියක් යොදාගෙන පොත්ත ක්‍රමයෙන් කඳෙන් වෙන් කිරීම සිදු කරනවා. මේ කුරුඳු නිෂ්පාදනයේ යොදා ගන්නා උපකරණ පිටපොත්ත ඉවත් කරන පිහිය, තලන තඹ පොල්ල, සම ඉවත් කරන පිහිය. මේ ඔබට පෙනෙන්නේ කුරුඳු දණ්ඩක් නිර්මාණය කර ගන්නා නිවැරදි ආකාරය. කුරුඳු පොත්ත ඇතුළට කුඩා කුඩා කැබලි යොදා ඒ පුරවා ගනු ලබනවා. මෙලෙස සාදාගත් කුරුඳු දඬු හිරු රශ්මියට නිරාවරණය නොවන පරිදි වේලාගත් පසු කුරුඳු බවට පත් වෙනවා. වේලුණු කුරුඳු දඬු යොදාගෙන එය කොටා ගනිමින් කුරුඳු කුඩු සාදා ගන්නේ මේ ආකාරයට.
උබත් කොග්ගල කුරුඳු දූපතට ආවොත් ඔබට වසවිස නැති ලෝකේ හොඳම කුරුඳු ලබා ගන්න පුළුවන්। කුරුඳු නිෂ්පාදනයෙන් අනතුරුව ඉතුරු වන කුරුඳු කෝටු වෙනුත් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්। එය ආහාර පිසීමට දවයක් වශයෙන්ද ටූත් පික් සාදා ගැනීමටද යොදා ගන්න ලබනවා।